අපි දිගින් දිගටම ලංකාවේ කොවිඩ් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දරන මතයත් එක්ක නොඑකඟතාවයක් පළ කරන්නට අපිට සිද්ධ වෙලා තියෙනවා. අපි ඒ නිසා විශේෂයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට අධ්‍යක්ෂ ජනරාල්වරයාට කියනවා මේ සම්බන්ධයෙන් වටමේසයක් තුල සාකච්ඡා කිරීමට සියලු වෘත්තීයවේදීන්ට අවස්ථාවක් දෙන්නට කියලා. මොකද අපි දැක්ක සමහර රූපවාහිනී මාධ්‍යවල සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනුවෙන් පෙනී හිටින බොහෝ අය මේ කොවිඩ් වෛරසය සඳහා ඖෂධයක් නැහැ, මේක හොයාගත්තත් වැඩක් නැහැ, ඒ වගේම මේක සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සාවක් විතරයි, මේක කැස්සක් වුණක් විතරයි වගේ එකක් කියනවා. ඉතින් මහජනතාවට බය වෙන්න නෙවෙයි අපි කියන්නේ. නමුත් මේක සාමාන්‍ය කැස්සක් වුණක් හෙම්බිරිස්සාවකට එහාගේ රෝගයක් කියන එක ලෝකය තහවුරු කරලා තියෙනවා. විශේෂයෙන්ම මම වෛද්‍යවරයෙක් නොවී ඒ කාරණා සඳහා අපිට පුළුවන් ඒ තොරතුරු හොයා ගැනීමේ ක්‍රමවේද තියෙනවා. ඒ නිසා අපි එහෙම කියන විශේෂඥ වෛද්‍යවරුන්ට හරි වෛද්‍යවරුන්ට හරි කියනවා කරුණාකරලා ලෝකයේ තියෙන දත්ත පද්ධති දිහා හොයලා බලන්න. ඒ දත්ත පද්ධති වලට අනුව මේ වෙනකොට කොවිඩ් වෛරසය සඳහා එන්න මේ වෛරසය සඳහා ඖෂධ තියෙනවා. ඒකට අපි කියනවා ප්‍රතිවෛරස ඖෂධ කියලා. ප්‍රතිවෛරස ඖෂධයක් මේ වෙනකොට බාගෙන තියෙනවා. හැබැයි ඒක මෙතෙක් ලංකාවේ නැති වෙන්න පුළුවන්. නමුත් ඒක ලංකාවේ නැති වෙන්නේ මේ කොවිඩ් වෛරසය සඳහා හදලා තියෙන ඖෂධේ ගොඩාක් ගණන් ගින්ද නෙවෙයි. අපි ඊට වඩා ගොඩාක් ගණන් ඖෂධ පාවිච්චි කරනවා. මේක සාමාන්‍ය මිලට ලෝකේ පුරා තියෙනවා. නමුත් ලංකාව තුල මේ කොවිඩ් සඳහා අදාළ ඖෂධය තවම ගෙන්නලා නැහැ. නමුත් කාටවත් කියන්න බෑ දැන් කොවිඩ් සඳහා ඖෂධයක් නැහැ කියලා. කවුරු හරි කියනවනම් කොවිඩ් සඳහා ඖෂධයක් නැහැ කියලා අපි කියනවා. කරුණාකරලා ලෝකයේ දින දත්ත කෙරෙහි අවධානය යොමු කරන්න, මේවා කතා කරන්න වෛද්‍ය වෘත්තිය සහ වෛද්‍ය විද්‍යාව හැදෑරීම අත්‍යවශ්‍ය නැහැ. ලෝකයේ දත්ත ඕනෑ තරම් පරිශීලනය කිරීමේ හැකියාව ඕනෑ කෙනෙකුට තියෙනවා. එහෙනම් ඒ දත්ත හංගන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥතාවයට ඉඩ දෙන්න බෑ. ඒ නිසා මේක කොවිඩ් කියන්නේ සාමාන්‍ය කැස්සක් හෙම්බිරිස්සාවක් කියලා කවුරු හරි කියනවනම් අපි කියනවා ඒක එහෙම නෙවෙයි. ඒක ඊට වඩා සමස්තයක් විදියට মালටි ඩිසිප්ලිනරි ඉන්ෆෙක්ෂන් එකක් විදියට තමයි සලකන්නේ. ඒ කියන්නේ මේකෙන් ඇතිවන සංකූලතා පිළිබඳව තවම ලෝකේ හොයමින් ඉන්නවා, හොයා ගනිමින් ඉන්නවා. හැබැයි මේක සාමාන්‍ය කැස්සකට හෙම්බිරිස්සාවකට උණකට එහාට ගිය රෝගයක්. ඒ නිසා මේක සාමාන්‍යකරණය කරන්න හදන්න එපා. ඒක වැරදි අදහසක් සහ මේ රටේ මිනිස්සුන්ට වැරදි චිත්‍රයක් මවාපාන වෛද්‍ය අදහසක්. ඉතින් අපි ඉතා පැහැදිලිව කියනවා කොවිඩ් එක්ක තරහක් තියෙන්න පුළුවන්, කොවිඩ් හොයාගන්න එකට බයක් තියෙන්න පුළුවන්. ඒක එක්ක කොවිඩ් ගැන වැරදි අර්ථකථන දෙන්න එපා. ඒක පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව විදිහට අපි කියන්නේ මේ කොවිඩ් සාමාන්‍ය ලෙඩක් තමයි. ඒ කියන්නේ සාමාන්‍ය ලෙඩක් කියන්නේ මේ අහවල් ලෙඩේට වඩා අඩු සලකුණක් දෙන්න ඕනේ එකක් විදිහට නෙමෙයි. අපි කියන්නේ මේක බරවවලට, මැලේරියා වලට, ලාදුරු වලට, සරම්ප වලට, එහෙම නැත්නම් කක්කල් කැස්සට, උණට, හෙම්බිරිස්සාවට දෙන තැන කොවිඩ් රෝගයට දෙන්න. අපි මේ කතා කරන්නේ පරීක්ෂණ කරන්න කියලා ආවේක්ෂණ ක්‍රියාවලියක් සඳහා නෙවෙයි. පාරවල් බ්ලොක් කරලා නවත්තලා මොනවද මාර්ග බාධක දාලා ඒ කරන පරීක්ෂණ ක්‍රියාවලිය නෙවෙයි. අපේ රෝහලකට සාමාන්‍යයෙන් ඕනෑම රෝගියෙක් ආවහම වෛද්‍යවරයා කරන්නේ ඔහුගේ රෝග ලක්ෂණ පරීක්ෂා කරලා බලන. ඊට පස්සේ වෛද්‍යවරයා අනුමාන කරනවා රෝගයක් හෝ රෝග දෙකක් හෝ රෝග කීපයක්. ඒ අනුමානයේ පළවෙනි සංසිද්ධිය තහවුරු කර ගැනීම සඳහා රසායනාගාර පරීක්ෂණයක් කරනවා. ඒක ඕනෑම රෝගයකට අදාළයි. හැබැයි අද වෙන්නේ වෛද්‍යවරයා බැරි වෙලාවත් අනුමාන කරොත් කොවිඩ් කියලා ඒ වෛද්‍යවරයාට පහසුකමක් නැහැ ඒක පරීක්ෂණය කරලා සැකහැර දැනගන්න. එතකොට ඔහු අනුමානය මත තමයි ප්‍රතිකාර කරන්නේ. ඒක වඩාත් සංවේදී කරන්නේ ඒක හරි කියලා කියන්න තමයි මේ සමහර අය රූපවාහිනී මාධ්‍යවල ඇවිල්ලා කියන්නේ. මේකට බෙහෙතකුත් නැහැ, හොයාගත්තත් වැඩක් නැහැ, අපි කිව්වු බෙහෙතක් ඇත්තෙම නැහැ කියලා. හැබැයි සොයා ගැනීම වැදගත්. තව කෙනෙකුට බෝ වෙන එක නවත්තන්න දැන් සමහර වෛරස් වලට බෙහෙත් නැහැනේ තවමත්. එතකොට නමුත් ඒක අපි හොයා ගන්නවානේ. අපි ගමුකෝ HIV AIDS කියලා. එහෙමනම් ඒකටත් බෙහෙතක් හරියට නැහැනේ. තියනවා කියලා කිව්වොත් ඒක කොවිඩ් වලටත් තියෙනවා. ඒ දෙක එකකට එකක් සමානයි. ඒ නිසා අපි කියනවා මේක සොයා ගැනීම කිසිසේත්ම කාටවත් පාඩුවක් වෙන එකක් නෙවෙයි. ඒ නිසා අපි කියන්නේ ආවේක්ෂණ ක්‍රියාවලිය අත්‍යවශ්‍ය නැහැ. ආවේක්ෂණ ක්‍රියාවලිය ගැන නෙවෙයි අපි මේ පරීක්ෂණ කරන්න කියන්නේ. අපි කියන්නේ සාමාන්‍ය රෝගයක් ඇදුණු රෝගියෙකුට
අයිතියක් තියෙනවා තමන්ට හැදිච්ච රෝගය මොකද්ද කියලා හරියටම විද්‍යාත්මකව පැහැදිලි කරගන්න. ඒකට යුතුයකමක් තියෙනවා සෞඛ්‍ය සේවාව පැත්තෙන් ඒක හොයලා දෙන්න. එතකොට ඒක කිරීම සඳහා අපි පරීක්ෂණ කළ යුතුයි. ඒ පරීක්ෂණ සඳහා අපි සරල වශයෙන් ඉල්ලන්නේ මේකට PCR පරීක්ෂණ වලට යන්නත් ඕනේ නෑ. මේ වෙනකොට ලෝකෙ හොයාගෙන තියෙන ප්‍රතිදේහ ජනක පරීක්ෂණ ඉතාම හොඳින් සිද්ධ කරන්න පුළුවන් ක්‍රමවේද. ලංකාවේ කල්ලිමුත් වෙන්න ආසන්නේ එහෙම පරීක්ෂණ කට්ටලක් තියෙනවා මිලදී ගත්ත. ඉතින් ඇයි මේ පරීක්ෂණ ක්‍රියාවලිය තහවුරු කරලා මේ රෝගය තත්ත්වය පිළිබඳව ඇත්ත නිරීක්ෂණය කරන්නේ නැත්තේ? විද්‍යාත්මක නිරීක්ෂණය කරන්නේ නැත්තේ. ඉතින් ඒ නිසා අපි මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු කරනවා. ඒ වගේම මේක සරලකරණය කිරීම සඳහා මේ රෝගය ගැන වැරදි තොරතුරු ප්‍රචාරය කරන්න එපා කියලාත් අපි ඉතා කාරුණිකව ඉල්ලනවා. ඒ වගේම දැන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වරින් වර ප්‍රකාශ කරා මේ සම්බන්ධයෙන් ජාන අනුක්‍රමික විශ්ලේෂණ වෛද්‍ය පරීක්ෂණ ආයතනය කරා කියලා. එතකොට ජාන අනුක්‍රමික විශ්ලේෂණයක් කරනවා නම් ඒ ජාන අනුක්‍රමික විශ්ලේෂණය ලංකාවේ විතරක් පවතින එකක් නෙමෙයි. අපි ඒකයි කියන්නේ දැන් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරා කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය නිවේදනයකට තිබ්බා. අපි කියනවා පරීක්ෂණයක් කරා නම් ඒක පරීක්ෂණයක් බවට තහවුරු වෙන්නේ ඒක පබ්ලිෂ් කරාට පස්සේ. ඒක ජනගත කරාට පස්සේ. පබ්ලිෂ් නොකරන පරීක්ෂණයක් විදිහට ලෝකෙ සලකන්නේ නැහැ. ඒ වගේම තමයි කොවිඩ් සම්බන්ධයෙන් තියෙන ජාන අනුක්‍රමික විශ්ලේෂණ කියන පරීක්ෂණ වර්ගයත් අපි තහවුරු කරගන්නේ ලෝකයේ තියෙන දත්ත පද්ධතියට ඇතුල් වුණාට පස්සේ. ඒ නිසා ශ්‍රී ලංකාවේ හෝ වේවා, මැදපිරිතික හෝ වේවා, ස්වාසිලන්තයේ හෝ වේවා කොවිඩ් ජාන අනුක්‍රමික විශ්ලේෂණ පරීක්ෂණයක් කරා නම් ඒ පරීක්ෂණය අනිවාර්යයෙන්ම ලෝකයේ පිළිගත් වෙබ්සයිට් කිහිපයක් තියෙනවා ඒවට ඇතුල් කරලා ඒවත් එක්ක සංසන්දනාත්මකව පවතින්න ඕනේ. ඒ නිසා දැන් අපි කියනවා මේ වෙනකොට වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ මේ අනුක්‍රමික විශ්ලේෂණ කරා කියලා. නමුත් සාමාන්‍යයෙන් අපේ රටේ ජාන අනුක්‍රමික විශ්ලේෂණයක් කරාම ඒක අප්ලෝඩ් කරන වෙබ්සයිට් එක තමයි GIS-8 කියන එක. ඒ කියන්නේ Global Influencing Data තියෙන දත්ත පද්ධතිය. මේ දත්ත පද්ධතියට ඇතුල් කරන්න ඕනේ. ඒතර මේ දත්ත පද්ධතියේ අපේ රටේ කරපු සියලු ජාන අනුක්‍රමික විශ්ලේෂණ පරීක්ෂණ සම්බන්ධයෙන් සඳහනක් තියෙනවා. අපි නිකමට නිරීක්ෂණය කරා 2023 වර්ෂයේ අපි කොච්චර මේ GIS-8 කියන ජාන අනුක්‍රමික විශ්ලේෂණ අඩංගු වෙන දත්ත පද්ධතියට කොච්චර තොරතුරු ඇතුල් කරලා තියෙනවද කියලා AICBU කියන්නේ මම හිතන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නුවණ ආයතනයක් 30ක් ඇතුල් කරලා තියෙනවා තොරතුරු ජාන අනුක්‍රමික විශ්ලේෂණ පරීක්ෂණ තොරතුරු මේ දත්ත පද්ධතියට. අපි කතා කරන මේ MRI එකේ වෛරොලොජි පද්ද ලැබ් එක රසායනාගාරය ඔය පරීක්ෂණ කරා කියන රසායනාගාරය ඇතුල් කරලා තියෙන 2023 වර්ෂයේ එකම එක පරීක්ෂණය. එතකොට අපිට නිල වශයෙන් පිළිගන්න පුළුවන් දත්ත පද්ධතියේ අපි ජාන අනුක්‍රමික විශ්ලේෂණ 2023 වර්ෂයේ කරලා තියෙන්නේ එකයි. ඊළඟට අපි 2022 වර්ෂයේ ගත්තත් AICBU කියන රසායනාගාරයෙන් 1003ක් කරලා තියෙනවා. ඒ වගේම කරාපිටිය ශික්ෂණ රෝහලෙන් කරලා තියෙනවා 10ක්. ඒ වගේම සමා වෙන්න වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ රසායනාගාරය කරලා තියෙනවා 2023 වර්ෂයටම 10ක්. ඒ වගේම කරාපිටිය රෝහලේ කරලා තියෙනවා ජාන අනුක්‍රමික විශ්ලේෂණ 1ක්. ඒ වගේම පේරාදෙණිය විශ්වවිද්‍යාලය කරලා තියෙනවා 16ක්. ඒ වගේම MRI එකේ වෛරොලොජි රසායනාගාරය වෙනම කරලා තියෙනවා 58ක්. එතකොට මේ 2023 සමස්ත දත්තය හැබැයි සමාවෙන 2022 සමස්ත දත්තය 2023 දී මේ වෙනකොට කරලා තියෙන්නේ වෛද MRI. එහෙම නැත්නම් වෛද පරීක්ෂණ ආයතනය 2023 වර්ෂයේ පුරාවට කරලා තියෙන්නේ මේ වර්ෂයේ ඉවරයි එකම එක ජාන අනුක්‍රමික විශ්ලේෂණයක් විතරයි. අපි කියන්නේ ඒගොල්ලෝ තව තව දේවල් කරන්න ඇති. නමුත් ලෝකය පිළිගන්න දත්ත පද්ධතියට ඇතුල් කරලා තියෙන්නේ එකයි. ඒ නිසා මේ රෝගය සම්බන්ධයෙන් අපි
මුණ ප්‍රභේදයේද ලංකාවේ තියෙන්නේ මේ ප්‍රභේදය කොයි විදිහකට පැතිරෙන්නේ කියන කාරණාවන් ගැන කතා කරන්න අපි තාම ප්‍රාථමිකයි මොකද අපි මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරලා නැති නිසා මේ පරීක්ෂණ කරයි කියලා රට පෙරලෙන්නේවත් රට ලොක්ඩවුන් වෙන්නේවත් මහා ව්‍යසනයක් වෙන්නේවත් නැහැ කොවිඩ් සාමාන්‍ය රෝගයක් ඒ රෝගයට මේ වෙලාවේ ඖෂධ හොයාගෙන තියෙනවා ප්‍රතිදේහ සම්බන්ධයෙන් ඉන්නත් හොයාගෙන තියෙනවා පරීක්ෂණ පද්ධතිය හොයාගෙන තියෙනවා ඒ පහසුකම් අපිට තියෙනවා ඉතින් මේක සාමාන්‍ය ඩෙන්ගු රෝගය වගේ උණ හෙම්බිරිස්සාව වගේ අපිට හොයාගෙන ප්‍රතිකාර කරන්න පුළුවන් රෝගයක් වතිබියදී මේ තොරතුරු විකෘති කරන්න එපා ඒ නිසා ඇත්ත ඇතිසැටියෙන් මේ රටේ මහ ජනතාවට ඉදිරිපත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීමක් අර කලින් වතාවෙත් මෙහෙම නොකර ඉන්න තමයි අපිට හැම වෙලාවෙම සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ක ගැටීමක් ඇති කරගන්න ඕනේ ඒ නිසා අපි ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරුණා කරලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන සියලු පාර්ශව කරුවන්ගේ යම්කිසි සාකච්ඡාවක් එහෙම නැත්නම් යම්කිසි ක්‍රමානුකූල එකඟතාවයක් හදා ගැනීමේ ක්‍රියාන්විතයකට යන්න එහෙම නැත්නම් කීප දෙනෙක්ගේ අදහස් විතරක් ගත්තොත් ඒවා පාර්ශවික අදහස් වෙන්න පුළුවන් ඒවා කිසියම් අයගේ උවමනාවන් මතකරණය වෙන්න පුළුවන් අපිට පේන කාරණාව තමයි දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යාංශය අනවශ්‍ය විදියට කොවිඩ් නොසලකා හරිනවා කොවිඩ් හොයන එක කරදරයක් විදියට සලකන්න හදනවා කොවිඩ් වලට බේත් නැහැ කියලා එක මග අරින්න හදනවා අනිත් කිසිම රෝගයකට දෙන්නේ නැති අඩු සැලකිල්ල කොවිඩ් සඳහා දෙන එක අසාධාරණයි කියලා තමයි අපි පෙන්වලා දෙන්නේ මොකද සෞඛ්‍යංශයේ විශාල ගැටලුවක් කරන විදියට එක ඒ ඖෂධ නියෝජන අධිකාරී සභාවේ වෛද්‍ය දෙල්ලන මහත්මයා CID කියලා දෙනවා ඊට අමතරව උසාවියේදී මහේසත්වරිය සඳහන් කරලා දෙනවා ඔබ එහෙම මේ කේලි නම් කළ හිට උත්සව කමිටු වලට ඒ වචන සම්බන්ධ ඔබ මොකක් කරේ ඒක නිසා තමයි ඔබට ඒ සම්බන්ධව කතා කරලා ඉති කියලා එතකොට මේ අස්සේ දෙක ඒගොල්ලන්ට කොහොම චෝදනා කරනවා කොවිඩ් සම්බන්ධ ඔබ ඉන්නත් ගේන්නේ සාම වෙන වෙන බෙහෙත් වලින් සම්බන්ධ දේවල් වල එතකොට දැන් මේ දේ එක තව අනුබුදයට යන්නේ ඊළඟව ඊටවට සෞඛ්‍ය පද්ධතිය අඩාල වෙන වැඩක් මේ වෙන්නේ යන්නේ මිනිස්සු තව ජීවිත දිනන වැඩක් මේ වෙන්නේ යන්නේ ඔව් කාරණා දෙකක් හින්දා අපිට පේනවා ඔබ අහන පළවෙනි ප්‍රශ්නේ තමයි මීට වඩා අවදානමක් රට තුල සෞඛ්‍ය සේවාවේ ඇති වෙයිද කියන එක අපිට පේන ප්‍රධාන ප්‍රශ්නේ තමයි සෞඛ්‍ය සේවාව ඊළඟ අවුරුද්දේ අමාරුවේ වැටෙන්නේ හොරකම් කිරීම නිසා නෙවෙයි අපිට අවශ්‍ය ඖෂධ සහ සැපයුම් පද්ධතිය අඩාල වීම මොකද මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තීරණ ගැනීම ක්‍රියාවලිය ඉතා දරුණු විදිහට පිරිහිලා තියෙනවා. ඒකට හේතුවක් වෙන්න පුළුවන් මේ පරිශන හරහා නිලධාරීන් අත්අඩංගුවට ගැනීමත්. නමුත් අපි කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලනය කාරණා තුනක් තහවුරු කරන්නට ඕනේ. එකක් තමයි කොලිදියක, දෙක තමයි කෝස්ට් එක, තුන තමයි ටයිම් කියන එක. ඒ කියන්නේ වෙලාවට අපිට බඩු තියෙන්නත් ඕනේ. අපිට ගුණෙන් උසස් බඩු බාහිර ආදී ඖෂධ දෙන්නත් ඕනේ ඒ වගේම ඒවා වෙලාවට ලැබෙන්නත් ඕනේ එතකොට එකක් තියෙනකොට තව එකක් නැති වෙනවා නම් ඒක පරිපාලන දුර්වලතාවයක් ඒ කියන්නේ ක්වොලිටි අපි ඉල්ලනකොට කෝස්ට් එක වැඩි වෙනවා නම් කෝස්ට් එක අපි ඉල්ලනකොට ක්වොලිටි එක අඩු වෙනවා නම් ඒ දෙකම තියෙනකොට හොර බෙහෙත් හරි බාල බෙහෙත් හරි එනවා නම් එහෙම නැත්නම් ඒකෙන් හොරකම් කරනවා නම් කවුරු හරි කියනවා නම් ඒක විතරයි දෙන්න පුළුවන් කියලා එහෙම දෙන්න නෙවෙයි අපි පරිපාලන පද්ධතියක් හදලා තියෙන්නේ. එතකොට අපි දිගින් දිගටම මතු කරන කාරණාවක් තමයි ඒකට අදාළවම දැන් ඖෂධ නියාමන අධිකාරියේ අද වෙනකොට CEO තනතුර හිස් ඒ වගේම ඖෂධ පිළිබඳව අධ්‍යයනයන් කරන්න තියෙන ප්‍රධාන ඖෂධ විශ්ලේෂණ රසායනාගාරයේ අධ්‍යක්ෂක තනතුර හිස් ඒ වගේම වෛද්‍ය සැපයීම් මංචේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර හිස් ඊළඟට වෛද්‍ය සැපයීම් මංචේ අධ්‍යක්ෂක තනතුර හිස් ඒ වගේම ලංකාව පුරා රෝහල් මට්ටමින් අධ්‍යක්ෂක තනතුරු 100කට වඩා හිස් පරිපූර්ණ වෛද්‍ය සේවාවේ කළමනාකරණ තනතුරු සියල්ල හිස් ඒතර මෙහෙම පුටු හිස් තියාගෙන කීප දෙනෙක් විතරක් ඩබල් ඇක්ටින් ට්‍රිබල් ඇක්ටින් කර කර සෞඛ්‍ය සේවාව කරගෙන ගිහිල්ලා ඒ අය නිසි වෙලාවට නිසි තීන්දුව ගන්නෙ නැති මගහරින නිලධාරීන් බවට පරිවර්තනය වුණාම සෞඛ්‍ය සේවාව අමාරුවේ වැටෙන එක විද්‍යාත්මක සත්‍යක් ඒ නිසා අද තියෙන ප්‍රශ්නේ නෙමෙයි සෞඛ්‍ය සේවාවට ලැබෙන අවුරුද්දේ එන ප්‍රශ්නේ ඒක ගැන අපි අවධානය සෞඛ්‍ය මාධ්‍ය අංශයට මේ වෙනකොට යොමු කරමු එතකොට මේ දැන් නව කොවිඩ් ප්‍රවේදයක් එමි පාදුනා ඒක ලංකාවට ඇවිල්ලාද ඒ ඇවිල්ලා නිසා මැරිලා දිනවද කවුරු හරි නැත්නම් කීරේට වැදගත්ද එහෙම මොන හරි පාවගෙන දිනවද මේමයි දැන් ඒක ගැන තමයි මම මුලින්දම්ම අපි අවධානය යොමු කරන්නේ දැන් කොවිඩ් සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ ක්‍රමවේදයක් නැහැ
මේ පරීක්ෂණ ක්‍රමවේදය කියන්නේ ආවේක්ෂණ ක්‍රියාවලිය ගැන නෙමෙයි. සමහරව බය වෙනවනේ මේ කොවිඩ් වලට පරීක්ෂණ කරනවා කියන්නේ අර බස් යනකොට තැන්වලින් නවත්තලා ලොක්ඩවුන් කළා මාර්ග බාධක දාලා පරීක්ෂණ ඒක ගැන නෙමෙයි මම කියන්නේ. අපේ රටේ ඕනෑම රෝගියෙකුට රෝහලකට ආවම වෛද්‍යවරයෙකු විසින් සැක කරන රෝගය තහවුරු කර ගැනීම සඳහා පරීක්ෂණයක් කිරීමේ අයිතිය තියෙනවා. ඒක වෛද්‍යවරයාගේ අවශ්‍යතාවයයි. හැබැයි කොවිඩ් සඳහා ඒ අවශ්‍යතාවයේ ඒ අයිතිය ලබා දීලා නැහැ. එතකොට ඒ සඳහා පරීක්ෂණ කට්ටල් අපි ඉල්ලුම් කරන්නේ නැහැ වෛද්‍ය සැපින් වංශයේ තිබ්බත්. මොකද පරීක්ෂණ ඉල්ලුම් කරන්නේ නැහැ වෛද්‍යවරු විසින්. වෛද්‍යවරු විසින් පරීක්ෂණ ඉල්ලුම් කරන්නේ නැත්තේ ඉතා පැහැදිලිව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාර්ගෝපදේශ පද්ධතිය වගේ දේවල් තියෙන නිසා. ඉතින් ඒක නිසා අපි කියනවා කොවිඩ් පිළිබඳව අපි පරීක්ෂණ අපි දැන් ඩෙන්ගු මෙච්චරක් ඉන්නවා කියලා මේ රටේ කියන්නේ ඩෙන්ගු ගැන අපි පරීක්ෂණ කරන නිසා ඩෙන්ගු වලටත් පුළුවන් අනුමාන කරලා ඩෙන්ගුද කියලා බලන්න නැතුව ප්‍රතිකාර කරන්න. මොකද මේ ඩෙන්ගු ප්‍රතිකාරයට කොහොමද ඩෙන්ගුද කියලා දැනගැනීම අත්‍යවශ්‍ය නැහැ. රුධිරයේ තියෙන පට්ටිකා ප්‍රමාණය මත තමයි මේ තීරණ ගන්න. හැබැයි අපි ඩෙන්ගු පරීක්ෂණ කරනවා. ඩෙන්ගු ප්‍රතිදේහ ජනක හොයනවා. ඉතින් ඒ නිසා මේ පරීක්ෂණ කරන්නේ නැතුව රටේ කොවිඩ් තියනවද නැද්ද කියන කාරණාව පිළිබඳව අපිට හොයන්න විදිහක් නැහැ කියන්න විදිහක් නැහැ. නැහැ කිව්වත් ඒක වැරදි. හා කිව්වත් ඒක වැරදි. දැන් මනෝජ් ගමගේ නීතිච්චල කෙහෙලිය වෙනුවෙන් පෙනේදී ඒ සම්බන්ධව මොකද කියන්නේ? සම්පූර්ණයෙන්ම වැරදි. දැන් මනෝජ් ගමගේ කියන්නේ ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක්. ඖෂධ නියාමන අධිකාරිය කියන්නේ ලංකාවේ ස්වාධීන ආයතනයක් ඉන්ඩිපෙන්ඩන්ට් බොඩි එකක්. ඒක පොලිස් කාර්යයක ඒක උසාවියක්. ඒතකොට ඒකේ දෙන තීන්දු තීරණ මත තමයි ඖෂධ පිළිබඳව මේ රටේ මහජනතාවට හරි රටට හරි වැරද්දක් වුණොත් අපි තීරණ ගන්නේ. ඒතකොට අද වෙනකොට ඖෂධ නියාමන අධිකාරිය අධ්‍යක්ෂක මණ්ඩලයේ කෙනෙක් ගිහිල්ලා හොර ඖෂධයක් ගෙන්වීම සඳහා චෝදනාවක් ලැබුවා. එහෙම නැත්නම් සැකකාරත්වයක් ආරෝපණය වෙච්ච හිටපු ඇමතිවරයා වෙනුවෙන් ඍජුව පෙනී සිටිනවා නම් අර ඖෂධ නියාමන අධිකාරියම එසේයයි කියන තහවුරු අපිට එනවා. මොකද ඖෂධ නියාමන අධිකාරිය අධ්‍යක්ෂක මණ්ඩලය පෙනී සිටින්නේ හිටපු ඇමතිවරයා කරපු ඕනෑම සැක කටයුත්තක් නැහැ එහෙම එකක් උනේ නැහැ කියන තැනට නම් මේ පරීක්ෂණය තාම වෙනවා. මේක උසාවිය අධිකරණයේ මේ විමර්ශනය සිද්ධ වෙනවා. CID මේ සම්බන්ධයෙන් රටේම තියෙන තොරතුරු එකතු කරනවා. දැන් මේ ඔක්කොම එකතු කරන පරීක්ෂණයට වඩා මනෝද්ගමකයට මොකද්ද තියෙන හැකියාව අහවලා නිර්දෝෂයි කියන්නේ. එහෙම කියන්නේ මනෝද්ගමකයට හැකියාවක් නැහැනේ. අපේ රටේ අධිකරණයට නැති හැකියාවක්, අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැති හැකියාවක් මනෝද්ගමකයට එන්නේ මනෝද්ගමගේ මේ වැඩසටහනේ එක්ක වෙලා ඉන්න හින්දා. ඒ නිසා අපිට බරපතල සැකයක් තියෙනවා. මේ ඖෂධ නියාමන අධිකාරිය මේ හොර ඉමුනෝග්ලොබුලින් ගනුදෙනුවෙන් ගලවලා තිබ්බට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අර හොර WR එක නිකුත් කරේ කවුද කියන කාරණාව තාම හොයාගෙන නැහැ. ඒ හොර WR එකේ කතාව යට ගහලා තියෙනවා. ඒක හොර WR එක අපි මුලින්ම කිව්වා කාරණා තුනකින් හොර WR එකක් එන්න පුළුවන්. එකක් හොරෙක් විසින් හොර WR එක හදන්න පුළුවන්. එහෙම නැත්නම් WR එක දෙන එකේ නාම ඒක දැනුවත්භාවයෙන් හොරාට හදාගන්න ඉඩ දීලා තියෙන්න පුළුවන්. තුන්වෙනි කාරණාව තමයි මෙතන භයානක. අහු වුණොත් මම ගැලවීම සඳහා ඒක හොර එකක් විදියට මම විසින්ම ඉදිරිපත් කරන්න පුළුවන්. ඒතොර මෙන්න මේ කාරණා තුනම මේ හොර WR එක ඇතුලේ තියෙනවා කියලා අපි දිගින් දිගටම කියද්දී මේ වෙනකොට හොර WR එකේ කතාව යට ගහලා තියෙනවා. එතකොට ඒ යට ගහලා තියෙද්දී ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයෙක් ඇවිල්ලා මේ හොරකමට අදාළයි කියන සැක කරන පුද්ගලයෙක් වෙනුවෙන් පෙනී සිටිනවා නම් ඒක බරපතලයි. ඒ නිසා අපි දිගින් දිගටම කියනවා ඖෂධ නියාමන අධිකාරිය මේ ගනුදෙනුවෙන් නිදහස් කිරීමේ හැකියාවක් නැහැ. හොර WR එකේ කතාව අමතක කිරීමේ හැකියාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නැහැ කියලා. දැන් රුක්සන් බෙල්ලන මහත්තයත් ඒක ජාතිග්‍රහණයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා CID එකට ගෙන්වලා තියෙනවා. මේවයි දැන් මේක අපි හැමෝගෙම අපේක්ෂාවක් තියෙනවා. මේ රටේ මිනිසුන්ගේ අපේක්ෂාවක් තියෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා සෞඛ්‍ය සේවාවේ තාක්ෂණික වශයෙන් කරන හොරකම් අල්ලා ගැනීම කියන කාරණාව ටිකක් අමාරු දෙයක්. ඒ නිසා මේ හොර ඉමුනෝග්ලොබුලින් ගනුදෙනුව අහසු වීම කියන එක ඇතුලේ මේ සෞඛ්‍ය සේවාව පරිවර්තනය කරන්නට නම් ඒ අපරාධ පරීක්ෂණය නිවැරදිව සිදු විය යුතුයි කියලා. ඒ නිවැරදිව සිදු වීම සඳහා අපි වෙන්වෙන්ව නමුත්
Eka aramunak wenuwen weda katayutu karanawa mama hitanne Rukshan Vellana mahathmayawa aparadha parikshana departamentu kedawanne ohu aparadha parikshana departamentuwa pilibandawa sandahan karapu karana pilibandawa vimarshane karanna kiyala thamai apita wartha wenne ohu kiyapu karana wala satya asatyataway oppu kirime wagakima ohuta tiyenawa namuth aparadha parikshana departamentuwa yam kisi aakarayakata sakakirima me wenakota Rukshan Vellana mahathmaya vitarak karana karanawak nevey Dagupa udahar negata oya gora WR ega sambandhayen karana pilibandawa api digin digatama matu karana e wage ma keheliya ramukkwella emathiwaryage depatulata gihilla parikshana kirima pilibandawa iye dawase adhikaranayak saka matu kara eka Rukshan Vellana mahathaya vitarak nemei kare de e nisa e siyalla ekka e saka kirima ekka ohu idiripat karumu karana pilibandawa man hitanne ohu ekata tahawuru kirime saachi laba dei namuth Api විශ්වාස කරන දේ තමයි මේ වෙලාවේ අපිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විශ්වාස කරන්න වෙනවා මොකද ඔවුන්ට වඩා විශ්වාස කළ හැකි කවුරුත් අපිට නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශය අපිට විශ්වාස කරන්න බෑ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වඩා අපිට දේශපාලන තන්ත්‍රය ජනාධිපතිවරයාගේ ඉඳන් කැබිනට් මණ්ඩලය දක්වා කිසිම කෙනෙක් අපිට ඊට වඩා විශ්වාස කරන්නට බෑ අපිට NMR ආයතනය විශ්වාස කරන්නට බෑ අපිට MSD ආයතනය විශ්වාස කරන්න බෑ අපිට ඖෂධ සංස්ථාව විශ්වාස කරන්න බෑ එතකොට අපිට විශ්වාස කරන්න සිද්ධ වෙලා තියෙන කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ රටේ අධිකරණ පද්ධතිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එනිසා අපි ඒ විශ්වාසය රකින්න කියන දැඩි බලපෑමක් එක්ක තමයි මේ සඳහා අදහස් දැක්වීම කරන්නේ. ඉතින් ඒ අදහස ඊට වඩා වෙනස් ආකාරයෙන් දක්වනා ඉන්න පුළුවන්. ඒ අදහස් වලින් මම හිතන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෝෂණය වෙනවා නම් මේ අපරාධය හොඳින් හොයාගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉතිහාසගත වීමේ අවස්ථාවක් තියෙනවා. ඓතිහාසික සැකසංකා අයින් කරලා මේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ස්වාධීනව හොරු අල්ලන වැඩ කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවක් කියලා තහවුරු කරන්නත් මේ ඉමුනෝග්ලොබුලින් හොර ගනුදෙනුව ඉතා විශාල ලෙස වැදගත් වෙනවා කියන එකත් අපි මතක් කරගන්න ඕනේ.